අයිබෝන් සුබෝ දේශනා. අපි මේ 977 ඉඳලා 2017 වෙනතුරු බැලුවොත් අවුරුදු 40ක කාල පරිච්ඡේදයක් පුරා මේ රටේ ජනතාව ජීවත් වුණේ විධායක ජනාධිපතිවරයෙකුගේ පාලන කාලය ගෙවමින්. ඒත් අවුරුදු 40ක් පුරා තිබුණු මේ විධායක ජනාධිපති ක්‍රමය අතරමඟදී විවිධ අවස්ථාවන්වලදී දේශපාලන ලෝකෙ විශේෂයෙන් ප්‍රශ්න කෙරෙන්න පටන් ගන්නවා. ඒ ප්‍රශ්න කෙරෙන කෙරුවාව තමන්ට අවාසි සහගත වේලාවකදී කරපු ප්‍රශ්න කිරීම් වලිනුත් ගහන වුණු අතරේ තමන්ට වාසිදායක අවස්ථාවලදී ප්‍රශ්න කිරීම් වලින් ගහන වුණු ගමන්ම රටේ යම් ස්වාධීන අවශ්‍යතාව වෙනුවෙනුත් සමහර වෙලාවට ඒ මත නියෝජනය වුණා කියලත් කියන්න පුළුවන් පේන්න තියෙනවා. කෙසේ වෙතත් අපි මෙන්න මේ ක්‍රමයක මේ දිනවල නැවත වතාවක් ව්‍යවස්ථා සංශෝධනයක් එක්ක විධායක ජනාධිපති ක්‍රමය පැවතිය යුතුද නොපැවතිය යුතුද සංශෝධන ඇතිව පැවතිය යුතුද කියන කාරණේ සමාජයේ සංවාදයට ලක් වෙනවා. ඒක එහෙමම තියාගෙන තමයි අපි අද ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග ඔබට කෙනෙන මිලින්ද සමග නියමාර්ථයේ අපේ රටට විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍යද කියන මාතෘකාව යටතේ කතා කරන අය වන්න ඔබතුමාගේ ඉස්සරහා. අපි ජනතාවගෙන් මහල මේ වැඩේ පටන් ගමු. යමු මහපාරට. විධායක ජනාධිපති ක්‍රමය මේ රටේ යම් තාක් දුරකට අවශ්‍යයි. මොකද හේතුව මේ රටේ අපේ දේශපාලනඥයෝගේ තීරණ අපේ රටේ තියෙන මේ හැම රාජ්‍ය ප්‍රතිපත්තිත් එක බැලුවම අපේ ප්‍රතිපත්ති හැම එකම මේ එකට සමාන්තරව යන්නේ නැහැ. එක එක්කෙනා එක එක විදිහට තමයි ක්‍රියාත්මක කරන්නේ. දැන් යන තත්ත්වෙත් එක්ක තියෙන ප්‍රශ්නයි කලින් තිබ්බ දේවලු හැමදේමත් එක්ක ඉතින් හිතනවා ඒක හොඳයි කියලා. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න ඕනේ. මිනිසුන්ට සමානාත්මතාවයෙන් වැඩ කරන්න විධායක ජනාධිපති ක්‍රමයක් ඕනේ නෑනේ. ලෙනින් කියලා දිනවා දේශපාලනදී මිනිසා වංචාවේ සහ ස්වයන් වංචාවේ අඥාන ගොදුරු බවට අසු වෙයි. යම්කිසි පන්තියක සදාචාරාත්මක සාර්ධර්මික වාක්‍යකණ්ඩයන්හි ඵල ප්‍රයෝජනයෙන් හැඳින ගන්නත් එක් තවදුරටත් එසේ අඥාන ලෙස ගොදුරු බවට අසු වෙයි. විධායක ජනාධිපති ක්‍රමය මේ රටේට ගැලපෙන්නේ නෑ. සමාන ගැඹුරු දේශපාලන කරුණු මතු කරමින් තමයි සමහර කෙනෙක් ගැන යමක් අදහසක් කියන්නේ. සමාජය ඇතුලේ සාමාන්‍යයෙන් මේ දේශපාලන ඇතුලේ තියෙන තරමටම සමාජය ඇතුලේ යම් ප්‍රමාණයකට තිබිය යුතුයි නැහැ කියන සංවාදයේ තියෙනවා. එහෙම තියෙද්දි මේ සමහර කෙනෙක් කියන අහෝසි කළ යුතුයි යම් තාක් දුරට තිබිය යුතුයි හොඳයි ගැලපෙන්නේ නැත. මේ මිශ්‍ර අදහස් ටික එක්ක ඔබතුමා මේක පටන් ගන්න. ඒකේ මම හිතන්නේ නිහාල් මුලින්ම ඇයි අපේ රටට හිටපු ජනාධිපති දිවංගත ජයවර්ධන මැතිතුමා මේක හඳුනලා දුන්නේ කියන එක අපි අවබෝධ කරගත්තොත්, මොකද එතුමා ඡන්දෙන් තේරුණේ 1977 විශාල මේ සංවර්ධන සැලැස්මක් එක්ක මහවැලි ව්‍යාපාරය, ඒ වගේම මේ විදේශ ආයෝජනය ගේන්න මේ විශාල මෙහෙවරක් විවෘතාත්තිකය කියන දර්ශනය පළවෙනි වතාවේ මේ ආසියානු කලාපෙට විවෘතාත්තික දර්ශනය ආවේ ජයජයවර්ධන මහත්මය හරහා. ඉතින් ඒක කරන්න යාගේ මතයක් තිබුණා. මං හිතන්නේ හරි බලනකොට විධායක බලයක් තියෙන්න ඕන රට බාරව ඉන්න පුද්ගලයාට. ඒ කියන්නේ තනි තීරණයක් ගන්න පුළුවන්. තනි තීරණයක් ගන්න පුළුවන් තියෙන්න ඕනේ. ඒ වගේම මේ මේක මේ අවශ්‍ය වගකීම පාර්ලිමේන්තුව එක්ක යන්න ඕනේ කියන එකත් ඒක. ඒකාධිපති බලය යට දොස් කිව්වට ඒක නෙමෙයි යගේ තිබුණ දර්ශනය. ඊට අමතරව තව පැත්තක් තිබුණා මේ දැන් අපේ ජාතිවාද මේ දේශපාලන මේ සංස්කෘතිය බිඳින්න නම් එක පුද්ගලයෙකුට හැම දෙනාම ඡන්ද දෙන විදිහට ආවොත්, ඒ කියන්නේ කංකසන්තුරේ ඉඳන් හම්බන්තොට දක්වා අවස්ථාවක් තියෙනවා එක පුද්ගලයෙකුට ඡන්දය දෙන්න. ඒතකොට ඒ පුද්ගලයා පත් වෙන්නේ එක ජාතියකින්, එක ආගමකින් හෝ එක ප්‍රදේශකින් නෙමෙයි. ඉතින් ඒ වගකීම හරහත් අපේ තියෙන මේ බෙදීම් එකතු කරයි කියන ඔය දෙක අරමුණු දෙකෙන් තමයි මම හිතන්නේ එතුමා මේ නිර්මාණය ඉදිරිපත් කළේ. ඊට අමතරව එතුමා මේ නිර්මාණය කරපු ක්‍රමය මං හිතන්නේ ලෝකේ කිසිම වෙන රටක තියෙනවයි කියලා එතුමාගේම දර්ශනයක්. ඒ කියන්නේ එතුමා කොටස් එක්සත් ජනපදයෙන් ගත්තා, කොටස් ප්‍රංශයෙන් ගත්තා, කොටස් බ්‍රිතාන්‍යයෙන් ගත්තා. ඉතින් මේක අර හයිබ්‍රිඩ් ක්‍රමයක් වගේ එතුමා නිර්මාණය කෙරුවේ.
ඒක තමයි ඒකේ පසුබිම. දැන් එය නිර්මාණය කරලා අවුරුදු 40ක් පැන්නත් තවමත් මෙවැනි ක්‍රමයක් ලෝකේ නැහැ කියලාද කියන්නේ? දැන් මොකද එයා එතුමා හයිබ්‍රිඩ් ක්‍රමයක් තමයි හැදුවේ. ඒක ගැඹුරට ගිහිල්ලා එක එක පැති බලන්න පුළුවන්. ඒ වගේම ඒක එතුමාගේ කාලය තුල මේ ව්‍යවස්ථා සංශෝධන රාශියක් වුණා. ඒ සංශෝධන දිහා අද මධ්‍යස්ථව බැලුවොත් ඒව අවස්ථාවාදී සමහර හැම දෙයක්ම සමහර සංශෝධන අවස්ථාවාදී සංශෝධන කියලාත් කියන්න පුළුවන්. ඒ කියන්නේ එතුමාගේ වාසියට හෝ එතුමාගේ පක්ෂේ වාසියට සමහරක් දේවල් රටේ යහපතට තිබුණා. හැබැයි ඒ එතන ඒ ඉතිහාසය බලලා ඉතින් අපිට ගන්න තියෙන තීන්දුව මං හිතන්නේ මේ අවුරුදු 40 අත්දැකීම අරගෙන තීන්දුවක් ගන්න ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කරනවද නැත්නම් ඒ විධායක බලතල වෙන විදිහකට හසුරවලා සකස් කරනවද පාර්ලිමේන්තුවේ බලතල කොහොමද කරන්නේ කියලා ඒක තමයි මං හිතන්නේ මෙතන වෙන යුතු සාකච්ඡාව. සමහරවිට බැලුවොත් ජනතා මතයේ බැලුවොත් මේ හතර දෙනාගෙන් එක නිකන් සමබරව වගේ තියෙන්නේ. දෙන්නෙක් කියනවා විධායක ජනාධිපතිතුමෝ අවශ්‍යයි, දෙන්නෙක් කියනවා නැහැ කියලා. සමහර වෙලාවට රටත් ඒ වගේ බෙදිලා වෙන්න පුළුවන්. හැබැයි මං හිතන්නේ අපේ වගේ සමාජයක තීන්දු ගැනීම අර පළවෙනි එකේනා කිව්ව විදිහට තීන්දු ගැනීම වැදගත් වෙනවා. ඉතින් එක ප්‍රශ්නයක් එන්න පුළුවන් පාර්ලිමේන්තුවක් තුල එක එක මත එහෙම ඇදෙනකොට තීන්දුවක් ගන්න පුළුවන්ද කියලා. හැබැයි සමහරු තර්ක කරන්න පුළුවන් නෑ බලන්න මේ සිංගප්පූරුව බලන්න මැලේසියාව. දැන් සිංගප්පූරුවේ විධායක ජනාධිපතිවරයෙක් හිටියේ නෑ ලී ක්වාන් යූ කියන තැනත්තා අගමැතිවරේ. හැබැයි එතුමා රට දිව්වේ ජනාධිපති කෙනෙක් හැටියට. ඒ කියන්නේ ඒ බලයෙන්. හැබැයි ඒ අට එක හදාගන්න පුළුවන් වුණා පාර්ලිමේන්තුව තුල. මහතිර් මොහමඩ් ඒ කාලේ එයාටත් ඒක කරගන්න පුළුවන් වුණා. ඉතින් සමහර වෙලාවට තර්ක කරන්න පුළුවන් ඒකට අවශ්‍ය ඒ වගේ චරිත ඉන්නවා නම් ඒගොල්ලන්ට මේවා අවශ්‍ය නැහැ තීන්දු අරන් යන්න පුළුවන් කියලා. ඉතින් මේක මම හිතන්නේ මේ විවාදේ රට බෙදිලා තියෙන විවාදයක්. හැබැයි අර මුලින්ම එතුමාගේ දර්ශනය වළංගු දද නැද්ද කියන එක බලනකොට එකක් ඉක්මනට තීන්දු ගන්න ඕනේ. මොකද එතුමාගේ යටතේ මහවැලි ව්‍යාපෘතිය වුණා, මේ ආර්ථිකය නිදහස් වුණා, හරියට සංවර්ධන මෙහෙවරල් ලාශියක් වරාය බලාවල් හැදුවා. හුඟක් දේවල් වුණා. දරුණුම ආර්ථික විප්ලවය තමයි ඒකාලේ. හැබැයි අමතරව හැබැයි මේ යුද්ධය ආරම්භයක් තිබුණේ එතුමාගේ කාලේ. ඉතින් ඒකත් අපි හිතලා බලන්න ඕනේ එතන එක ගන්න. මොකද සාමාන්‍යයෙන් දැන් යුද මෙහෙවරක ජනාධිපති කෙනෙක් ඉන්න එකත් හොඳයි කියලා කියනවා. මොකද යම්කිසි නායකත් හැබැයි වගේම වින්ස්ටන් චර්චිල් මැතිතුමා බැලුවොත් දෙවැනි ලෝක මහා යුද්ධය එතුමාගේ මැතියට තමයි මේ හමුදාව මෙහෙවුවා. හරි, අපි තවදුරටත් කතා කරමු පළමිනි විරාමය අරගෙන. අද අපි මිලින්ද සමග නියමාර්ථය කතා කරන්නේ අපේ රට විධායක ජනාධිපති ක්‍රමය අවශ්‍යද කියන එක. දැන් අර මේ ඔබතුමා කව විධායක ජනාධිපති ක්‍රමයක් ගෙනීම සඳහා ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා කල්පනා කරන්න ඇති හේතු ටිකක්. ඒ එක හේතුවක් තමයි මේ ඒතර ආගම් එහෙම නැත්නම් ජාති කියන ભેදයකින් තොරව සියලුම ජාතීන් යම් යම් ප්‍රමාණවලින් තොරණ එක නායකයෙක්. ඒතර ඔහුට හැමතෙම වග කියන්න වගකීමකුත් තියෙනවා. අන්න ඒ කොටස ගත්තොත් අවුරුදු 40කට පස්සේ ඒ පැත්ත සාර්ථක වෙලා තියෙනවා කියලා විශ්වාස කරනවා. මම හිතන්නේ ඒක බලංගුයි. අපි බැලුවොත් එහෙම මෑත ඉතිහාසයේ අපේ ජනතාව විකෘතිතාවල් නැතුව හැම දෙනාටම ඡන්දේ පාවිච්චි කරන්න තිබුණ මොහොතේ සාර්ථක වුණා. අර මේ LTT යුගයේ විකෘතිතාවල් වෙන උනානේ. එක එක පටන් වල සමහර වෙලාවට මේ LTT එක ඡන්දේ පාවිච්චි කරන්න ඉඩ දුන්නේ නැහැ. උතුරේ නැගෙනහිර සමහර වෙලාවට ඒ වගේ සිද්ධීන් වෙනකොට මේ විකෘති වුණා. හැබැයි සාමාන්‍යයෙන් මම හිතන්නේ සාමකාමී පරිසරයක් තුළ සාධාරණත්වය ඉෂ්ට වෙනවා මේ ක්‍රමය. මමන්ට පේන විදිහට. ඒ නිහල් කියන ඔය පැත්ත. ඔව්. ඒක කවුරු හරි ඇහුවොත් එහෙනම් ඇයි ඒ යුගයේම එහෙම සාධාරණ ඉෂ්ට කරන්න පුළුවන්කම තිබ්බනම් ඒ යුගයේම වෙනමම වාර්ගික යුද්ධයක් පටන් ගන්න. ඒව ප්‍රශ්න. ඒව තමයි අපි අවංකව මැදිස්ත්‍ව බලන්න ඕනේ. ඒක විධායක ජනාධිපති ක්‍රමය නිසා වුණාද? නැත්තම් දැන් උදාහරණයක් හැටියට බැලුවොත් අපිට තර්ක දෙන්නේ අජයවර්ධන මහත්මයාගේ කාලේ ගැන අපි ප්‍රගතියේ එතුමාගේ ස්වයං විවේචනයක් කරනවා නම් ඒ කාලේ ගැන හුඟක් සංවර්ධන පැත්තෙන් හුඟක් දේවල් වුණා. ඒ වගේම සමාජ පැත්තෙන් හුඟක් මේ අනිත් පැත්තට දේවල් වුණා. උදාහරණයක් හැටියට දැන් එතුමා ජනමත විචාරණයේ 1982 තිබ්බ එක. ඒකෙන් මං හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට විශාල හානියක් වුණා. සමහරු කියනවා පැහැදිලිව මං හිතන්නේ අර 87 කැරළි එහෙම මුල තියෙන්නේ එතන.
ඊට අමතරව LTT නිර්මාණයත් සමහර වෙලාවට එක මට්ටමකට ඒක කියන වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ මොකෝ අපිට කියන්න බෑනේ. ඉතින් ඒක ගැන අපිට විවාද කරන්න පුළුවන්. හැබැයි ඒක මේ විධායක ජනාධිපති ක්‍රමයේ තියෙන දුර්වලතාවයක්ද නැත්නම් අපේ දේශපාලන දුර්වලතාවද කියලා අපි හිතලා බලමු. හරි, අපි තව අදහස් කිහිපයකට සවන් දෙමු. විධායක බලතල තියෙන එක ඇත්තටම හොඳයි. මොකද මේ රටේ දැන් පෞගේ කාලේ අපි දැක්කා සෑහෙන හොරකම් සිද්ධ වෙනවා. විශේෂයෙන් රටේ ජනප්‍රිය පුද්ගලයෝ ඇමතිවරුන්ගේ නම් මේකට ගෑවුණා. ඒ නිසා විධායක බලතල තිබීමෙන් වෙන්නේ ඇත්තටම ජනාධිපතිතුරයාට තනිකර බලතල තියෙන නිසා එයාට පුළුවන් මේ දේවල් පාලනය කරන්න. මම නම් හිතන්නේ විධායක ජනාධිපතිකමේ අවශ්‍ය නැහැ කියලා. එහෙම කියන්නේ මොකද එහෙම වුණාම බලතල වැඩි, ජනාධිපතිතුමාට ඕන විදිහට ඕන දෙයක් කරන්න පුළුවන්. ඉතින් එහෙම නැතුව ඒ ක්‍රමයේ අහෝසි කරොත් එහෙම අපි හැමෝටම හැම විටම කතා කරලා සමූහව තීරණ අරගෙන ඒ වගේ පාලනයකට ගියොත් අපි හැමෝටම හොඳයි කියලා මම හිතනවා. පෞගේ කාලේ යුද්ධෙදී විධායක ජනාධිපතිකමේ තිබුණේ නැත්තම් අපිට මේ යුද්ධ ජය ගන්න බැරි වෙනවා. මොකද එක තීරණයක් ගන්න පුළුවන් වෙනවා. එතකොට පාර්ලිමේන්තුවේ අගමැති කෙනෙක් වුණොත් පාර්ලිමේන්තුවේ සමූහ මන්ත්‍රී කණ්ඩායමත් එක තීරණ ගන්නකොට තීරණ වෙනස් වෙන්න පුළුවන්. ඒක තමයි මම හිතනවා විධායක ජනාධිපතිකමේ ශ්‍රී ලංකාවට හොඳයි කියලා හිතනවා. දැන් මේ ජනතාවගේ ළඟ තියෙන මතය සමානයි දේශපාලනඥයන් රටට ඉදිරිපත් කරන මතයට. හැම විටම ඔවුන් යැපෙන්නේ ඔවුන්ගේ මතෙන්ද කියන තරමට මේ වහරි සමානයි. එතකොට ජනතාව මම විශ්වාස කරන්නේ අපි විශ්වාස කරන්නේ ඒ ජන පුනරුච්චාරණය කරන දෙවිය වෙන්න ඕනේ කියලා දේශපාලනඥයන්. ඔවුන් ප්‍රකාශ කරන දේ ඇතුලේ තියෙන සත්‍ය හොයාගෙන මතයක් හැදීර රටට පුරවැසියෙක් හැදීර ප්‍රකාශ කරනවා නම් හොඳයි. දැන් මෙතන ජනාධිපතිවරයෙක්ට තමන්ට ඕන ඕන විදිහට වැඩ කරන්න පුළුවන් කියලා ජනතාව විශ්වාස කරනවා. එහෙම පුළුවන්ද ඇත්තටම? නෑ, ඒක බෑ. අපි කියන්නේ අපේ ව්‍යවස්ථාවේ ජනාධිපතිට සෑහෙන්න මේ ශක්තියක් තිබුණා. දැන් අපි එකක් මතක තියාගන්න ඕන 19 වෙනි සංශෝධනයෙන් දැන් විධායක ජනාධිපති ධූරය අර අහිමි වේගන යන තත්ත්වයක තියෙන්නේ. මේ වර්තමාන ජනාධිපතිතුමාට දීලා තියෙනවා යම් කිසි මේ අමාත්‍යංශ තියාගන්න පුළුවන් එක වගේ කිම්වාගේ ඒවා ඊළඟ මේ ව්‍යවස්ථාව අනුවම ඒවා අඩු වෙනවා ඒ ජනාධිපතිගේ බලේ. හැබැයි මම හිතට ඉදිරියට හිතන්න වෙයි අපිට ජනාධිපති ධූරයේ අවශ්‍ය කොයි ආකාරයටද කියලා. හැබැයි සාමාන්‍යයෙන් මේ ජනාධිපති ධූර ගැන හිතනකොට එක එක රාමු තියෙනවා හිතාගන්න පුළුවන් ඒවා. එකක් තියෙන්නේ මේ එක සම්ප්‍රදායක් තමයි ඒක ව්‍යවස්ථාවලම තියෙන එකක්. අපේ තිබුණා ඒක දැන් අපෝ ගැලෙව්වා අපෝ ආව වරම් දෙකකට වැඩිය ඉල්ලන්න බෑ. ඒකට හේතුවක් තියෙනවා. ඒ කියන්නේ පුද්ගලයෙක්ගේ බලය දිගටම ගෙනියන්න මොකද අර තියෙන විශේෂ බලතල හන්දා. මොකද පාර්ලිමේන්තු ක්‍රමයක ඒක නැහැ. අගමැති කෙනෙකුට දැන් ඇංගලා මර්කල් මේ ජර්මනියේ අගමැතිනිට මේ චාන්සලට දැන් හතරවෙනි පාරේ යට ඡන්දෙන් තේරුණේ. හැබැයි ජනාධිපති ක්‍රම තියෙන තැන්වල ඒක කරන්න බෑ. සාමාන්‍යයෙන් තියෙන්නේ වරම් දෙකයි. මේ දකුණු ඇමරිකාවේ රටවල් වල එක වරමයි ඊට පස්සේ යනවා. ඒ එහෙම අර බලය දෙනවා ඒක හරියට පාවිච්චි කරන්න ඕන යනවා. අනික තියෙන්නේ මනුස්ස අර ආයුෂ කියලා එක ස්වභාවය තියෙන මොකද අවුරුදු 10ක් හිටියම් මහන්සි වෙනවා. මොකද ජනාධිපති ධූරය කියන්නේ හරි අමාරු දුෂ්කර කාර්යභාරයක්. එක්සත් ජනපදයේ වරන් දෙකක් අවුරුදු 4-4 මේ රුසියාවේ වුණත් දැන් පුටින් මැතිතුමා උපක්‍රම හරහා පැවතුනේ. කියන්නේ එතුමා වරන් දෙකක් හිටියා ජනාධිපති හැටියට. ඊට පස්සේ එයාගේ ගෝලයේ ජනාධිපති කළා. එයාගේ මැති හැටියට හිටියා වරමක්. ඊට පස්සේ ආයිත් එයාවා මේ ජනාධිපති හැටියට. ඒක ඉතින් උපායක්. හැබැයි විවස්ථාවේ එක තියෙනවා. ඒවා තියෙන්නේ බලය ටිකක් මේ පාලනය කරන්න. හැබැයි සාමාන්‍යයෙන් තියෙන්නේ ජනාධිපති කෙනෙක් මහජනතාවට වගේ කියන්න ඕනේ මුලින්ම. හැබැයි ඊට අමතරව පාර්ලිමේන්තුවට හෝ දැන් එක්සත් ජනපදයේ බැලුවොත් සෙනෙත් සභාව තියෙනවා, කොංග්‍රස් සභාව තියෙනවා, මේ ෆ්‍රාන්සේ බැලුවොත් එහෙම පාර්ලිමේන්තුව තියෙනවා වගේ කියන්න ඕනේ. රුසියාවේ බැලුවොත් ඒගොල්ලන්ගේ ඩූමා කියන පාර්ලිමේන්තුව තියෙනවා. ඒ වගේම ඒගොල්ලන්ගේ සෙනෙත් සභාවක් වගේ එකක් තියෙනවා. ඉතින් වගේ කියන්නේ ඒගොල්ලන්ට තනියම හිතුවක්කාර විදිහට කරන්න බෑ. මේ ඒගොල්ලන්ට බලතල තියෙනවා. උදාහරණයක් හැටියට පාර්ලිමේන්තුවක් විසුරුවා හරින්න බලය තියෙනවා. හැබැයි එක්සත් ජනපදයේ එහෙම නැහැ. එක්සත් ජනපදයේ ඡන්ද ක්‍රමය මම හිතන්නේ ඒ වගේ ක්‍රමයකට අපිත් වෙන්න ඕනේ. මේ දින ව්‍යවස්ථාවෙම තියෙනවා ඡන්ද තියෙන දින. හැමදේම තියෙනවා. උදාහරණයක් ඇටියර නොවැම්බර් මාසේ පළවෙනි අඟහරුවාදා වරමක් වසරක් ඡන්ද තියෙනවා.
බැලුවත් කොංග්‍රෙස් සභාව චන්දයෙන් තේරෙන්නේ එක්සත් ජනපදයේ වසර දෙකකට සැරයක්. ඉතින් නොවැම්බර් මාසේ දෙවනි සති දෙවනි අඟහරු වාදා ඡන්දෙ තියෙනවා තියලා එතකොට අවුරුදු හතර සැරයක් ජනාධිපතිවරණය තියෙනවා. අලුත් ජනාධිපති දිවුරුන් දෙන්නේ ජනවාරි මාසේ ඒ දිනෙත් සටහන් කරලා තියෙනවා. ඉතින් ඒවා වෙනස් කරන්න බෑ. එතකොට මේ එක්සත් ජනපදයේ හැමදේම වගේ තියෙනවා. සුප්‍රීම උසාවිය දිවුරුන් දෙන්නේ මං හිතන්නේ ඔක්තෝබර් මාසේ පළවෙනි සතියේ. ඒකක් තියෙනවා. ඉතින් ඒ ඔක්කොම තියෙනකොට අර පුද්ගලයොන්ට ඔය වෙනස් කරන්න බෑ. ඉතින් අපිත් ඒ වගේ නිර්මාණ ගැනත් අපිට හිතන්න පුළුවන්. හරි, අපි දෙවෙනි විරාමෙට. අපේ රටට විධායක ජනාධිපති ක්‍රමයක් අවශ්‍යද? අද ප්‍රවීණ දේශපාලන හා සමාජ විශ්ලේෂක මිලින්ද මොරගොඩ මහතා සමග ගෙනෙන මිලින්ද සමග නියමාර්ථයේ මාතෘකාව තමයි ඒ. දැන් මේ ජනතාව අතරටත් ඇවිත් තියෙන අදහසක් තියෙනවා, මේ විධායක ජනාධිපති ක්‍රමය නොතිබෙන්නට අපේ රටේ මේ යුද්ධය මේ විදිහට ඉවර කරගන්න හම්බ වෙන්නේ නැහැ. තවත් පැත්තකින් කියනවා විධායක ජනාධිපති ක්‍රමයේ සතුව තියෙන අසීමිත බලතල නිසා ඒක රටේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයට යම් ප්‍රමාණයක ප්‍රශ්නයක් ඇති වෙනවා, හානිකර තත්ත්වයක් ඇති වෙනවා කියලා. දැන් මේ දෙක දෙපැත්තේ තියන් අර උණුහින්ද බොන්නත් බෑ, කිරින්ද අහක දාන්නත් බෑ වගේ තැනක අපි ඇදී තාමත් යන යම් යම් ප්‍රමාණවලින් පාලනය කරනවා කියලා කතාවක් තියෙනවා. ඔබතුමා මේ මෙන්න මේ අර තුලිත නෑ මේක. දැන් මම හිතන්නේ මේ විවාදේ ඕන පැත්තකින් මේක තර්ක කරන්න පුළුවන්. හැම දෙනාම අවංකව හිතනවා නම් එක එක අදහස් තියෙනවා රටට යහපත් පැත්තෙන් මොකද්ද හොඳ දේ කියලා. දැන් අපි මේ අදහස් බලනකොට ජන අදහස් උනත් එක සම්බරව මිශ්‍ර වෙලා තියෙනවා. මගේ පෞද්ගලික මතය නම් අපේ වගේ සමාජයක තීන්දුව ගන්න පුද්ගලයෙක් ඉන්නවනේ. ඒ පුද්ගලයා ජනාධිපති හැටියට ඉන්නවා නම් බලය මේ වගේ කියන්න ඕනේ පාර්ලිමේන්තුවට. ඕනම් මේ මං හිතන්නේ බලය සීමා කරන්න පුළුවන්. වරන් දෙකක් තමයි එයාට ඉන්න තියෙන්නේ. වාර දෙකක්. නැත්තම් තව ක්‍රමයක් බලන්න පුළුවන්. එක වාරයක් දීලා බලතල දීලා. ඒකත් තව ක්‍රමයක්. මේවා තර්ක කරන්න පුළුවන් ඒවා. ඉතින් මම හිතන්නේ මේක කියන්නේ ද විධායක ජනාධිපති ක්‍රමය හන්දා මේ උන ඔක්කොම හානි වුණාද මේ රටේ කියන තැන මම නෑ. සමහරු ඉන්නවා, සමහරු කියන ඔක්කොම වැරදි වුණේ ඒක නිසා කියලා. ඒ තමන් පිළිගත් අනුදත් දේශපාලන මතවාදය වලට සාපේක්ෂව හිතුවම එහෙම තමයි හිතන්නේ. මොකක් තිබුණ බලාපොරොත්තු දැන් අපි හිතනවා නම් මොකද දැන් මෙතන ප්‍රශ්න කීපයක් එනවානේ. ඒක සංකීර්ණ. දැන් ජයජවාදර මැතිතුමා ජනාධිපති ක්‍රමයක් ගෙනාවා, අනුපාත සමානුපාත ඡන්ද ක්‍රමයක් ගෙනාවා. දැන් ඒකෙනුත් ලොකු වෙනසක් වුණා. ඒ කියන්නේ ඒක හරහා අර කුඩා පක්ෂවලට තනතුරු අවස්ථාවක් හම්බුණා, නියෝජනයක් ලැබුණා. ඉතින් ඒකත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. දැන් කියන්නේ උදාහරණයක් ඇද්දී ඉස්සර තිබුණ කේවල ක්‍රමය අනුව කුඩා පක්ෂවල විශාල අවස්ථාවක් තිබුණේ නැහැ. ඉතින් ඒක හරහා ඒ වගේම ඡන්දයක් දින්නම දිනන පක්ෂේ විශාල ලෙස ලබා ගන්නවා. පල්ලමටම වැටුණා. අනික් කට්ටිය වැටෙනවා. පක්ෂේ බලය එතකොට ඒකත් අසාධාරණයි. හැබැයි මේ සමානුපාත ක්‍රමය හරියට ඒක වෙන්න බෑ. මොකෝ ඒක තමයි දේශ ප්‍රජාතන්ත්‍රවාදයේ පැත්තෙන් සාධාරණ ක්‍රමේ ඒක වෙන්න පුළුවන්. හැබැයි අපිට කියන්න පුළුවන් අපි වගේ රටකට මේ වරම ලබාගත් මේ පක්ෂයට හයියක් තියෙන්න ඕනයි කියලා පාලනය කරන්න. මොකද දැන් උතුරු යුරෝපයේ ක්‍රමය තමයි මේ අනුපාත ක්‍රමය හුඟක්ම පාවිච්චි වෙන්නේ උතුරු යුරෝපයේ. උතුරේ දැන් ඉංගලන්තේ තියෙන්නේ කේවල ක්‍රමය. එක්සත් ජනපදයේ තියෙන්නේ කේවල ක්‍රමය. ඉන්දියාවේ තියෙන්නේ කේවල ක්‍රමය. උතුරු යුරෝපයේ උතුරු යුරෝපයේ තියෙන විශේෂ සංස්කෘතියක්. උතුරු යුරෝපයේ හැටියට මම කියන්නේ ජර්මනිය වෙන්න පුළුවන්, නෙදර්ලන්ත වෙන්න පුළුවන්, මේ ස්කැන්ඩිනේවියාව රටවල් වෙන්න පුළුවන්. මොකද ඒගොල්ලන්ට හුරුයි එකතු වෙලා වැඩ කරන්න. ඉතින් ඒගොල්ලෝ කැමති ඒක තමයි ඒගොල්ලන්ගේ සංස්කෘතියට ගැලපෙනවා. ඉතින් ඒ කියන්නේ ඉස්සල්ලා ඡන්දේ තියෙනවා. ඒගොල්ලන්ගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරනවා. ප්‍රතිපත්ති අතරත් විශාල වෙනසක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ එකතු වෙලා රහුලේ රට ගෙනියනවා. ඒක ඒගොල්ලන් ඒක විශේෂ ලක්ෂණයක්. දැන් ඒක අපි ගිහිල්ලා මෙතෙන්ට දැම්මමත් ප්‍රශ්නයක්. මං කියන්නේ මේක විධායක ජනාධිපති ධුරයටම දොස් කියන්න බෑ. මේ ක්‍රමය වෙනස් කිරීම අනුපාත ක්‍රමය ගැනත් හිතන්න පුළුවන්. හැබැයි දැන් ඒක වෙනස් කරන්න යනකොට අර පොඩි පක්ෂකේ ආනේ අපිට තිබුණා
ඉස්සර එහෙම ඇතිබුඩානන් ඒගොලන්ට තියෙන නියෝජනයක් තියෙනවා. ඉතින් අපි හිතලා බලන්න ඕනේ අපේ සංස්කෘතියට අවශ්‍ය හද හරියන්නේ මොකක්ද කියලා පෙන්නන්න. ඒක තමයි අපි හිතනවා. ඒක හිතනවා අඩුයි මං හිතනවා. අපි තව අදහස් කීපයක් බලමු. සාමාන්‍ය ජනතාවට ලොකු අසාධාරණයක් වෙන හින්දා විධායක ජනාධිපතියක අවශ්‍යයි. තනි එකම තීරණ ගැනීමනේ. ඒ නිසා අවශ්‍ය නැහැ කියලා මම කියන්නේ. වෙනසක් තියෙන්න බෑ මොකක් හරි. ඒක නිසා අවශ්‍යයි. ඒකට කියන්න අමාරුයි. මම හිතනවා අවශ්‍යයි කියලා. දැන් යුද්ධ කාල නම් අනිවාර්යෙන් අවශ්‍යයි. දැනුත් මං හිත හැඳේ රටේ තියෙන තත්ත්වය අනුව අවශ්‍යයි. හැබැයි ඒකට ගැළපෙන පුද්ගලයෙකුට වෙන්න ඕනේ. විධායක ජනාධිපති ක්‍රමය සහ පුද්ගලයා කියන එක අතරත් තියෙන කියන්නේ පුද්ගලයා හොඳ වෙන්න ඕනේ විධායක ජනාධිපති ක්‍රමයේ තිබුණොත් ප්‍රශ්නයක් නැහැ කියලා. එහෙම එකක් ගැන මිනිස්සු හිතන්නේ. ඒකත් දැන් විවාදයක්. ඒ කියන්නේ ලිබරල් ප්‍රජාතන්ත්‍රවාද දර්ශනය තුළ සාමාන්‍යයෙන් විශේෂයෙන්ම බටහිර දර්ශනය තුළ අර ග්‍රේට් මෑන් පරමාදර්ශී චරිතයක් කියන මිනිස්සෙක් ඉන්නවයි කියන එක විශ්වාස කරන්න. ඒ කියන්නේ හැම මිනිහා පුද්ගලයාට කාන්තාවක් හෝ පිරිමියෙක් කෙනෙක් ඒතර වාඩි වුණාම නොමග යන්න ඉඩ තියෙනවා. ඒක නිසා ඒ විශ්වාසයේ තියෙන්නේ මේ ක්‍රමේ අර ග්‍රේට් මෑන් කියන කෙනෙක් නෑ, පරමාදර්ශී චරිතයක් කියන කෙනෙක් නෑ. එයා ඒ පුද්ගලයාව ක්‍රමයක් තියෙන්න ඕනේ පාර්ලිමේන්තුව හරහා වෙන එක ක්‍රමවේදවල ඒක සමබර කරන්න අර මනුස්ස ස්වභාවය ඉස්මතු වෙන නොවන විදියට. ඉතින් අපේ සමාජය වෙනස්. එහෙම නෙමෙයි හුඟක් සමාජ වෙනස් මං හිතන්නේ. අපේ සමාජයේ අපි නිතරම බලන් ඉන්නවා මේ පරමාදර්ශී චරිතය එනකන්, ග්‍රේට් මෑන් එනකන්. ඉතින් එක්කෙනෙක් ඇවිල්ලා මෑන් කියන එකත් වැරදි, මොකෝ කාන්තාවක් වෙන්නත් පුළුවන්. ග්‍රේට් පර්සන් කියන එක තමයි කියන්නේ. හැබැයි මේ මේ අපි ඕක ගැන තමයි දැන් එතුමියත් ඒක තමයි කීතන්නේ. අපි හැමදෙනාම බලන් ඉන්නවා. ඉතින් අර සාමාන්‍යයෙන් ඔය ඒ පැත්තෙන් වෙන විදිහකට හිතන පුද්ගලයෙක් හිතයි එහෙම වෙන්න බෑ. මේක ක්‍රමය තියෙන්න ඕනේ. ක්‍රමය තමයි හදාගෙන යන්න ඕනේ. හැබැයි මං හිතන්නේ ලොකු විවාදේ තියෙන්නේ මෙතන මේ මේ සංවර්ධන මෙහෙවරක්. දැන් ස්ථාවර රටවල් බටහිර වෙන්න පුළුවන්, සිංගප්පූරුවත් වෙන්න පුළුවන්. අර එක සංවර්ධන මට්ටමකට ආවම මේ ක්‍රම ගැන ලොකු වෙනසක් නැහැ, ප්‍රශ්නයක් නැහැ. හේතුව තියෙන්නේ ඒගොල්ලෝ ඒ ආර්ථිකයේ ඉදිරියට ගෙනියන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ 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 පරමාදාසි චරිතයක් ඉන්නවද නැද්ද ලොකු ප්‍රශ්නයක් නෙමෙයි. අපේ වගේ සමාජවල තමයි අර අපිට පින්ම පනින්න තියෙනවා, අපිට විශාල ප්‍රශ්න තියෙනවා, තීන්දුව ගන්න අවශ්‍ය වෙනවා. සමහර තීන්දුව හරි තිත්ත තීන්දුව වෙන්න පුළුවන් කෙටි කාලීනව බැලුවොත්. ඉතින් ඒක නිසා තමයි අපි මේවා හොයන්නේ තාම. ඉතින් අපේ කියන ක්‍රමයක් මං හිතන්නේ අපි හොයාගෙන නැහැ. එතන තමයි තියෙන ප්‍රශ්නේ. දැන් මෙන්න මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් අපි වෙලාව අවසන් වෙගෙන යන්නේ අද දවසේ. දැන් ක්‍රමය පැහැදිලි නම් පුද්ගලයාට ඒ ක්‍රමය අභිවායන්න ක්‍රමයක් නැහැනේ. ඒ කියන්නේ ක්‍රමය දුර්වල නම්න්නේ පුද්ගලයාට තමත්ට කැමති දෙයක් කරන්න පුළුවන් කියන එක ගැන මිනිසුන්ට හිතෙන්න ඕනේ. දැන් මං නම් එහෙමම හිතන්නේ නැහැ. ඒ කියන්නේ ක්‍රමය කියන්නේ මේ විවස්ථාවේ ලියලා තියෙන එක නෙමෙයි. මං අර නිතරම කියන එකක් තමයි බ්‍රිතාන්‍ය විශාල රාජධානියක් පාලනය කෙරුවා, මේ ආර්ථික මෙහෙවරක් සමාජ මෙහෙවරක් මේ මේ ඉදිරියට ගෙනිච්චා විවස්ථාවක් නැතුව සම්ප්‍රදායෙන්. අපි මේක වරද්දගෙන තියෙන්නේ. අපි හැම එකම බලන්නේ නීතියක් හදන එක, ඒක ලියන්න අපේ නීති පොතේ නීති වරදක් නැහැ. තිබුණ විවස්ථාව හෝ දැන් තියෙන විවස්ථාව අතරත් ඕවා පොඩ්ඩක් වෙනස් කරලා ගමන යන්න පුළුවන්. මිනිස්සු තමයි මෙතන ඒ තර්කේ සමාරු පිළිගන්නේ. ඔක අපිට හයියක් නැහැ කියලා හිතනවා. දැන් බ්‍රිතාන්‍යයට පුළුවන් වුණා නම් සම්ප්‍රදායෙන් ඒක ගෙනියන්න, සමාජයේ ගෙනිලා විශාල මෙහෙවරක් කරන්න. ඉතිහාසය කියන්නේ 20 වෙනි සතවර්ෂයේ 19 වෙනි සතවර්ෂයේ බැලුවොත් විශාල මෙහෙවරක් කරපු රටක් තමයි බ්‍රිතාන්‍ය. හැබැයි ඒක ඒගොල්ලෝ ඒක පුද්ගලයෝ හැබැයි ඒ දර්ශනයක් තිබුණා. සම්ප්‍රදායවල නිර්මාණය කෙරුවා, ආයතන නිර්මාණය කෙරුවා, මිනිස්සු වගකීමක් ඇතුව නායකයෝ හැසිරුණා. ඒ සමාජ දර්ශනයක් තිබුණා. අන්නර ග්‍රේට් මෑන්, ග්‍රේට් මෑන් කියන්නේ ග්‍රේට් මෙන් වෙන්නේ. ඒතර ඇන් විමෙන් උත් ක්වීන් වික්ටෝරියා කියන්නේ ඊටපු විශාල රජින. මේ 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 හැබැයි ඒ යුගයට අපිට යන්න බෑනේ. ඒක ඒක රජ යුගයක් වෙන යුගයක්. හැබැයි මං කියන්නේ අපි අපිට ගැළපෙන්නේ මොකද්ද කියලා. මේ එක එක රටවල් වලින් එක එක අරගෙන කරන එක නෙමෙයි තියෙන්නේ. මං නම් හිතන්නේ අපි වෙන ක්‍රම බලලා අපිට ඕන එක තමයි ගන්න ඕනේ. මට පේන්නේ හුඟක් අපි අර වෙන අදහස් පොවන්න හදනවා වැඩි කියන මතේ මම ඉන්නේ. ඒක ජයජයවදන ජනාධිපතිතුමා කරපු එක බැලුවොත් එයා දැන් අවුරුදු 40කට පස්සේ විවාදයක් ගේන්න පුළුවන් ඒ කියන්නේ. හැබැයි එයා ප්‍රංශ දිහා බැලුවා,
බ්‍රතාන් ඇමරිකාව දිහා බැලුව බ්‍රතානය දිහා බැලුව එයාගේ විශාල අත්දැකී මක් එතුමාට තිබුණා මොකො එතුමා දහසට ඉස්සල්ලා පටන් ගත්ත නායකේ ඒක ඔක්කොම එකතු කරලා ක්‍රමයක් හැදුවා. හරි හෝ වැරදි ඒක ක්‍රමයක් හැදුවේ. එයාට ඒ ආත්ම ශක්තිය තිබුණා. දැන් මං හිතන්නේ එයාට පස්සේ අපිට ඒ වගේ නායකයෝ බිහි වෙලා නැහැ කියන ප්‍රශ්නේ තමයි තියෙන්නේ. හරි අපිට වෙලාව අවසානයේ අද දවසේ කතා කරන්න තියෙන අපි කතා කරන්නේ විධායක ජනාධිපති ක්‍රමය අපේ රටට අවශ්‍යද කියන එක. මෙතනින් උත්තරයක් නොලැබුණා වෙන්න පුළුවන්. හැබැයි ප්‍රවේශයක් ලැබුණා වෙන්න පුළුවන් අලුත් ආරක. ඒක වඩා වැදගත් වෙනවා. ඔබතුමාට බොහොම ස්තුතියි. ස්තුතියි. ඔබට සුබ දවසක් අපි නැවතත් ලබන ඉරිදාත් උදේ මේ වෙලාවට හම්බ වෙනවා.